काम वेला बोलो ना इनो දැන් තෙල් වලට විතරක් රුපියල් 5000කට වැඩිය මුදලක් ගිහින් තියෙනවා. දැන් තාම මේ සේනා දළඹ වදුර මේ පහව ගිහින් නැහැ. මේ වෙලාවේ කොරෝනා හැදලා ඉන්න මිනිසුන්ට එක දණ ඉඳලා කිරි කරලක්වත් කන්න දෙන්නේ දැන් මේවට මේ වියදම් කරන්නේ දැන් අපිත් අන්ත අසරණ වෙලා ඉන්නේ දැන් මේවට මේ රජයේ මැදිහත් වෙලා මේවට තෙල් ටිකක්වත් අපිට මේ දෙන වැඩපිළිවෙලක් හදන්න දැන් කඩවල වල කුමිනාසක නැහැ. දැනට 175ක විතර පණුව ගස්වල පණුව ගහලා ඉන්නේ. බලධාරියෙක් නිලධාරියෙක් ගෝජන සේවා තියනවා එක්කෙනෙක්වත් එන්නේ නැහැ නේ වගේ කිසිදියා බලන්නේ නැහැ නේ මිනිස්සුන්. මොකද ප්‍රශ්නේ වෙලා ගානක් තියෙනවා මේකම. ඉතින් මේවා කොහොම ගහෙන් ගහට ගියාම මේ එක ගහක එක දැල්ලක. ඒතකොට මේ දැල්ල වැඩක් නැහැ. ඉතින් මේ ගහේ ආයි කරලක් හැදෙන්නේ නැහනේ. මේක සම්පූර්ණ ඉවරයි. මේ චූටි පණුවෙක් ඉන්නේ. මහා ලොකු පණුවෙකුත් නෙමෙයි. ඒක වැඩේ වෙලා තියෙනවා. දැන් සේනා දැලඹුවා කියන එක නම් ලොකුවට දෙනුනා. මෙහෙම වුණා. මේකේ දැන් මේ බලන්න බිත්තරම කොච්චර තියෙනවද කියලා. මේකේ සාමාන්‍ය බිත්තර 1000ක් විතර තියෙනවා. එක ගහක. ගොබේට තමයි ගහන්නේ ඉතින් සමහරට අස්සර යනවා ඇති, නොයනවා ඇති. ඒක ඉතින් මේ වැඩේ වෙලා තියෙන දැන් අද තෙල් ගහලා ඒ ගහේ මරුණාම මේ බිත්තර පුපුරපු ගමන් අනිත් ගස් වලට ආය යනවා ඊට පස්සේ ආයි පහුවදාට ආයි තෙල් ගහන්න. ඉතින් ඕකක් නමක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. Thank you.
එක ගහක. ඒතර තෙල් ගැහුවට අස්සර යන්නේ නැතුව ඇති නේ. ගොබේට තමයි ගහන්නේ ඉතින් සමහරට අස්සර යනවා ඇති නොයනවා ඇති ඒක ඉතින් මේ වැඩේ වෙලා තියෙන දැන් අද තෙල් ගහලා ඒ ගහේ මැරුණාම මේ බිත්තර පුපුරපු ගමන් අනිත් ගස් වලට ආය යනවා. ඊට පස්සේ ආයි පහුවදාට ආයි තෙල් ගහන්න. ඉතින් ඕක නමක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ වෙනකොට ගලිමුදුන ප්‍රදේශයේ හෙක්ටයාර 22000ක් විතර බඩිරුම් වගා කරලා තියෙනවා. ඒකෙන් පූර්ණ හානි වෙලා තියෙනවා හෙක්ටයාර 10000ක් විතර. ඉතින් මේ 10000 වියදම් කරපු ගවියොත් වියදම් කරලා තියෙන අපේ සල්ලි වලින් නෙමෙයි. එක එක සමාගම් වලින් අට අරගෙන ණය මේ පොහොර අරගෙන එතකොට මේ වගේ දේවල් තමයි කරලා තියෙන්නේ. ඒක එක සමාගම් වලින් මේ පෞගිය බඩේරු වගාව පටන් ගන්නකොට දුන්නා හාණ්ඩ 5000යි 60 වලට වෙනම ඒ වගේ දුන්නා. දැන් ඔක්කොම ණය වෙලා ඉන්නේ. ඉතුරු ටිකත් අර්ධහානි වෙලා තියෙනවා. කියන්නේ මේ දලඹු වගේ මේ බෝ වීම ගොඩක්ම වැඩි. මේක ඉක්මනටම විසඳුමක් අරගෙන මේ මේ නිලධාරීන්ගේ පොඩි අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මේ අවුරුද්ද වෙනකොට මේ මිනිස්සු මේ මේ ජීවත් වෙන ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ නැති වුණොත් ඒකින්ද මම කෘෂිකර්ම ඇමතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ ඉක්මනටම මේකන කඩිනම විසඳුමක් අරගෙන Thank you.